අයිබෝවන් සරධර්ම තුලින් විවිධිනු බ්‍රැන්ඩික්ස් අපේක මේ සෙනෙහසක සත් දිනක තොරතුරු සාරාංශය වියමන් සති පුවත් සමකින් ඔබ හමුවන මම නදීක කරුණානායක ප්‍රථමින් පුවත් සිරස්තය රගර් පිටියේ අනුශූරයන් වූ බ්‍රැන්ඩික්ස් සුරක්ෂාවට මුල් තැන දෙමින් සුරක්ෂා ප්‍රතිපත්තිය එළි දැක්වේ විවිධත්වයේ ප්‍රසංගය සංඥා භාෂා දින සැමරුම කොග්ගල ලේ දන් දීමේ වැඩසටහන 12 වන වසර සමරන BLI වතුපිටිවල තුන ආයතනය වැලිසර වාර්ෂික විනෝද චාරිකාව 50 වන වෙළඳ සේවා සත් සමාජික රග තරගවලිය පසුගියදා CRNFC ක්‍රීඩාංගණයේදී පැවැතුණා කණ්ඩායම් 23ක සහභාගීත්වයෙන් පැවතු මේ තරගවලිය සඳහා බ්‍රැන්ඩික්ස් රග කණ්ඩායම බඳුන ශූරතාවයේ වෙනුවෙන් තරඟ පැතුණා උද්වේගකාරී තරඟ විලාශයක් පෙන්වුම් කරමින් තරඟ බැඳුණු බ්‍රැන්ඩික්ස් කණ්ඩායම මූලික වටයේදී ප්‍රතිපාදී කණ්ඩායම් වලට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩක් ලබා නොදෙමින් සියලු තරඟ ජයග්‍රහණය කර අවසන් තරගයට පිවිසියා. එෙහිදී සම්පත් දැක්වූ කණ්ඩායම ලකුණු 17ක් ලබා ගනිදී බ්‍රැන්ඩික්ස් කණ්ඩායම ලකුණු 12ක් ලබා ගනිමින් බඳුන ශූරතාවයේ අනුශූරයින් වීමට අවස්ථාව ලැබුණා. එම තරඟාවලිය සම්බන්ධව කණ්ඩායමේ නායකයා අප වෙත මෙලෙස අදහස් දැක්වුවා. අපිත් එක්ක ටීම්ස් පහක් විතර सेट होना अभी मेवा गहन अभी एक फाइनल अभी पराद उन्होंने संपत् बैंक इतर पड़ी दुख तिबुना मुकद सूर्य वेरिक मट एक अभी शत्रु मुकद अभी पड़ी काल अक्ल इतर अचीवमेंट अभी शत्रु अभी अत्र टीम स्पीड होता है अभी टीम में टीम में अक्ति कौर टीम में ब्रांडिक्स दीड गहन ब्रांडिक्स सेलंकर पर्सनल सेलंकर अंतिम तरगे मम ट्राइस तव कि समल ट्राई कट्टिब अभी दुलाहाय दाहत अभी पराजयना लखनऊ पहाक වගකීම යුතු ආයතනයක් ලෙස බ්‍රැන්ඩික්ස් ආයතනය ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා සැපීමට කැපව සිටින ආයතනයක් අකණ්ඩ කැපවීම වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැනි සුවිශේෂී ගුණාංග සමගින් නවතම සුරක්ෂා ප්‍රතිපත්ති 2.0 එළි දැක්වීම පසුගියදා සිදු වුණා. බියගම BLI පරිෂද මූලස්ථානයේදී පැවති මෙම එළි දැක්වීම සඳහා බ්‍රැන්ඩික්ස් සමූහයේ සියලුම පරිෂදවල ප්‍රධාන විධායක නිලධාරීන්ද සහභාගී වුණා. මෙබැගින් බ්‍රැන්ඩික්ස් අපගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති ප්‍රමිතීන් සහ සුරක්ෂා ප්‍රතිපත්ති වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම තුළින් සියලු දිනාටම ආරක්ෂාකාරී සේවා පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ නිමිත්තෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ වැඩසටහනක් කොළඹ සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවති අතර බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ සේවයේ නියුතු ශ්‍රවණාබාධිත සමාජික සමාජිකාවන් පිරිසකෙහිදී නර්තනාංගයක් ඉදිරිපත් කළා. සංඥා භාෂාව සඳහා බ්‍රැන්ඩික්ස් ආයතනයේ දක්වන දායකත්වය එහිදී ඇගයීමට ලක් වුණා. ඒ වගේම මින්මන්ගොඩ ආයතනයේදීද මේ වෙනුවෙන් වැඩසටහනක් සූදානම් කර තිබුණා. එම වැඩසටහනේ විශේෂ අවස්ථා අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. බ්‍රැන්ඩික්ස් ආයතන සමූහයේ පුරා මේ වන විට ලේ දන් දීමේ සත්ක්‍රියාව සිදු වෙමින් පවතිනවා. මෑතකදී කොග්ගල ආයතනයේ ලේ දන් දීමේ වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා. දැනට රුධිරය පරිත්‍යාග කිරීම අතින් ඉදිරියෙන් සිටින්නේ ලේ පයින්ට් 800ක දායකත්වයක් ලබා දුන් බ්‍රැන්ඩික්ස් මඩකලපුව ආයතනයයි. මෙවැනි විට බ්‍රැන්ඩික්ස් ආයතන සමූහය විසින් ලබා දී ඇති මුළු දායකත්වය ලේ පයින්ට් 3500ය ඉක්මවනවා. මේ වසරේ රුධිර පයින්ට් 5000ක ඉලක්කයක් කරා යාම අපගේ අරමුණ වී තිබෙනවා. බ්‍රැන්ඩික්ස් සමූහයේ බොහෝ දෙනෙකු මේ සත්කාරයට සහාය වන්නේ තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීම උදෙසා සහයෝගය දැක්වීමේ උදාාර පරමාර්ථය පෙරදරිවයි. මේ වසරේ සැප්තැම්බර් 14 වන දිනට අවුරුදු 12ක් සම්පූර්ණ වීම වෙනුවෙන් වතුපිටිවල BLI 3 ආයතනයේ විශේෂ වැඩසටහන් පවත්වනු ලැබුවා. සියලු දිනාටම සෙත්පතා පිරිත් සජ්ජායනාවක්ද සමාජික මහත්ම මහත්මීන් සහ කලමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සහ දායකත්වයෙන් දානමය පුණ්‍ය කර්මයක්ද මෙහිදී ඔවුන් සිදු කරන්නට වුණා. බ්‍රැන්ඩික්ස් වැලිසර මූලස්ථානයේ සමාජික සමාජිකවන් හා විධායක නොවන නිලධාරීන්ගේ වාර්ෂික විනෝද චාරිකාව පොල්දුව ලේක් රිසෝර්ට් නිවාඩු නිකේතනයේදී පැවැතුණා. සහභාගී වූ සියලු දෙනාම ඉතාමත් විනෝදෙන් මේ අවස්ථාව ගත කළ බවට වියමන් අප වෙත තොරතුරු වාර්තා වුණා. මේ සතියට නියමිත වියමන් සති පුවත් පවණයි. සාරධර්ම තුළින් පිබිදුණු බ්‍රැන්ඩික්ස් අපේක මේ සෙනෙහසක සත් දිනක තොරතුරු සාරාංශය වියමන් සති පුවත් සමගින් අපි යලිත් ලබන සතියේ තමයි. ආයුබෝවන්.